අද අපි අවධානය යොමු කරන්නට සූදානම් වෙන්නේ චීනය පිළිබඳව. මේ වෙද්දී ස්පාඤ්ඤ, ජර්මනිය මේ සියලු රාජ්‍යයන් චීනයට වඩා ආසාදිතින් වාර්තා වී තිබෙනවා. චීනය අපව සුපුරුදු තැනට එනවා. චීනයේ මේ වෙද්දී ඇතැම් නගර සුනකයින් අනුභව කිරීම තහනම් කරනවා. බල්ල බොහොම නිදහසේ චීනයේ සැරිසරනවා දකින්නට පුළුවන්. පරිසරයේ බොහොම ලොකු විරාමයක් ගත්තා. ඒ විරාමය ඇතුලේ ඔක්සිජන් බොහොම අඩුවෙන් තිබුණු චීනය දැන් ඔක්සිජන් වලින් බරසාර සරුසාර තැනට පත් වුණා. හැබැයි යාපහුව චිමිනිවල දුම් දාන්න පටන් ගනීවි. දැන් චීනය සාමාන්‍යකරණය වෙමින් පවතිනවා. මෙතුවක් දවසක් සිංගප්පූරුවෙන් විතරයි නැව් ආවේ. දැන් චීනයේ ඉඳලා නැව් නගින්න සූදානම්. අවුරුද්දට වහපු චීනය දැන් ආපහු වරිනවා. හැබැයි වෙනදාට වඩා චීනය බොහොම බලසම්පන්න විදිහට ආපහු විවෘත වෙන්නේ. ඒකට හේතුව තමයි චීනේ වැටිච්ච හැම තැනකදීම ආපහු නැගිට්ටා. විවිධාකාර ව්‍යසන ඇවිල්ලා ඒ ව්‍යසනෙන් පස්සේ චීනයේ ඊළඟ ආර්ථිකය බලනකොට සාමාන්‍ය ආර්ථික වර්ධන වේගයට වඩා 2-3% චීනේ වර්ධනය කරගෙන තමයි නැගිටින්නේ. එහෙම තමයි චීනේ මිනිස්සු. මේක උන්ට ලොකු පන්නරයක් කරගන්නවා. ඒ පන්නරය හරහා චීනය ආපහු නැගිටින්න දැන් සූදානම්. මේ වෙද්දි චීනයේ හැමෝම නව ජීවයකින් ගමන පටන් ගන්නවා. හැබැයි මහත්තයෝ ගමන පටන් ගත්තත් මෙන්න මේක තියෙනවා ප්‍රශ්නයක්. නව කොරෝනා වෛරසය ව්‍යාප්ත වීමට පටන් ගත්ත චීනයේ හුබේ පළාතේ වුහාන් නගරවැසියන්ට නිවෙස්වලට වී සිටින්නේයිද ආරක්ෂිත ක්‍රියාමාර්ග ශක්තිමත් කරන්න කියලා දැන් නගරවල බලධාරීන් නියෝග කරනවා. ආසාදිතයෝ ගාන අඩු වෙනවා. මරණ සම්පූර්ණයෙන් අඩු වෙනවා. කොරෝනා වෛරසයේ ව්‍යාප්තිය පාලනය කරගන්න හැකි වෙනවා. හැබැයි මේ වන විට චීනයේ හුබේ පළාතට පනවා තිබූ සීමා ඉවත් කරන්න චීන බලධාරීහු මීට පෙර දින කිහිපයකට කලින් පියවර ගත්තා. හැබැයි හුබේ පළාතට සහ වූහාන් නගරයට පැමිණෙන සංචාරකයන්ගෙන් වෛරසය ආපහු ව්‍යාප්ත වෙන්න පුළුවන්. ඒ කියන්නේ චීනයේ දෙවනි රැල්ලකට ඉඩක් තියෙනවා. දෙවනි රැල්ලක් ආපහු චීනයට එන්න ඉඩ කඩ තිබෙනවා. ඒ නිසා දෙවනි රැල්ලක් ඇතිවීමේ අවධානම මත චීන බලධාරීහු දැන් අනතුරු අඟවනවා. ඒ නිසා වැඩේ පරාජය කළා ජයගත්තත් නිවෙස්වලට වෙයි සිටින්න ආරක්ෂිත ක්‍රියාමාර්ග ගන්න දෙනද තියාගත්ත සමාජ ඩිස්ටන්ස් සෝෂල් ඩිස්ටන්ස් එක පවත්වාගෙන යන චීන බලධාරීව වූහාන් නගරවැසියන්ට දැන් මෙද්දි දන්වලා තියෙනවා. වෛරසයේ ව්‍යාප්තියත් එක්ක වූහාන් නගරේ මාස 2ක් වහනවා. සම්පූර්ණයෙන්ම වසා දැමීමටත් හුබේ පළාතට දැඩි සීමක් බනවන්නටත් බලධාරීව පියවර ගත්තා. සිකුරාද වෙද්දි වූහාන් නගරේ නව ආසාදිතයෝ 31 දෙනෙක් සුවාගත්තා. ඉන් 29ක්ම පිටතින් පැමිණි අය කියලයි වාර්තා වෙන්නේ. වෛරසය නිසා සිකුරාදා දිනේ පමණක් වූහාන් නගරෙන් 4 දෙනෙකු සුවාගත්තා. ඔන්න කතාව. දැන් දෙවනි රැල්ලක් ඇති වෙන්න පුළුවන්. ඒ නිසා චීන බලධාරීහු බොහොම දැඩිව ප්‍රකාශ කරන දේ තමයි වූහාන් හෝ හුබෙයි හෝ මේ ප්‍රාන්තය අම්මා ආකාරයකින් අපි හරි විදිහට හදාගෙන ඇති. හැබැයි පිටතින් එන අය ආපහු චීනෙට එන්න පුළුවන්. පිටතින් ඉන්න අය ආපහු චීනෙට ආවොත් ආපහු මේ වෛරසය ව්‍යාප්ත වෙන්න පුළුවන්. ඒ නිසා දෙවනි රැල්ලකට සූදානම් වෙන්න කියලා. ඇත්තම කතාව කිව්වොත් ලෝකෙම්ම මේ වෛරසය තුරන් වෙලා මුළු ලෝකෙම සීරෝ කියන තත්ත්වයකට එනකම්ම අපිට ඉන්න වෙන්නේ දෙගිඩියාවෙන් බයෙන්. ලෝකයේ මොන තරම්නම් දෛවයේ සරදමක් කරනවද කියනවා නම් මලයාසියාවේ මේ වෙද්දි ආසිවාසියෝ ආපහු කැලෑවට යන්න තීරණය කරලා මහා ඉහළට අහස උසට ගොඩනැගිලි හදාගෙන අපි දියුණු වෙමින් ලෝකයේ බොහොම අති නවීන දියුණුව උද්වේගකර ජීවිතයක් ගත කරන්න අපි හැමෝම නගරවලට එකතු වුණා. හැබැයි කොරෝනා වෛරසයෙන් අද අපි හැමෝටම පලා යන්න සිද්ධ වෙලා තියෙනවා කැලෑවදින්න. මලයාසියාව කියන අපූරු කතාව ඒක තමයි. මේක තමයි ලෝකයේ පරිවර්තනය කියන්නේ. ඕනෑම ව්‍යාපාරයක වක්‍ර ගමන් කරනවා, වක්‍ර උච්චාවචන තියෙනවා, ආපහු බහිනවා, ආපහු නැගී සිටින් තියෙනවා වගේ තමයි මේ ලෝකයේත් එක්තරා ආකාරයක චක්‍රයක්. එදා තිබුණු තැනට අපිට ආපහු යන්නට වේවිද? නගරයට එන්න බැරි තරම් නගරයේ බොහොම විසකුරු තැනක් බවට පත් වෙලා ආපහු වනගත වෙන්න අපිට සිදු වේවිද? ඒක තමයි දැන් ලෝක කතාව. ඇත්තට මේක එක්තරා විදිහකින් ඇත්ත කියලා හිතෙනවා. දැන් ලංකාවේ ඩිස්ත්‍රික් අතර සීමා පනවලා තියෙනවා. කොළඹ ඉන්න අය ටික ට්‍රයි එක දෙන්නේ කොහොම හරි ගම් පළාතකට ගිහින් ඉන්න. අපි හිතමු වෛරසයේ ආසාදනය අඩු පළාතක ගම්බියම් වල නෑදෑයෝ ඉන්නවා නම් අපි ට්‍රයි එකක් දෙනවා එහෙට ගින් හිටියාම අපි සේෆ් නේද කියලා. ඉතින් කොළඹට එන්න pore කාපු අපි හැමෝටම ආපහු ගම්බිම් හොයාගෙන යන්නට මතක් කියලා තියෙනවා. කොළඹ හිර වෙලා බෝඩින් කාමර වල හිටපු අය කියපු දේ තමයි මචං කොළඹනේ ලයිෆ් එක කියලා. හැබැයි අද කොහොමද ඇඳිරි නීතිය පාස් එකක් අරගෙන කොළඹින් පැනගන්නේ කියන එක තමයි කාගේ තොලුවල තියෙන්නේ. ඒක තමයි ලෝකේ චේන්ජ් වීම කියන්නේ. මේක හරි ලස්සනට කියන්න පුළුවන් චීන ගැන කියද්දි. චීනේ වුහාන් වලදී ලොක්ඩවුන් වෙනකොට චීනේ ඉඳලා මෙහෙට එන්න බලාගෙන හිටියා බොහෝ දෙනෙක්. හැබැයි ඒ එන්න හිටපු අයට එන්න අවස්ථාව තිබුණා. චීන අවුරුදු නිවාඩුව දුන්නාම සාමාන්‍ය විදිහට ලංකාවට එන්න කැමති අය ආවා.
හැබැයි කොටසක් හිටියා චීනෙන් අතර වෙලා. ඒ චීනෙන් අතර වෙලා හිටපු අය එදා මේ ලංකාවට එන්න හිටපු අයට කිව්වේ, මචං චයිනාවලනේ සිස්ටම් තියෙන්නේ. මොකද්ද මං ලංකාව මෙහෙනේ මචං රට. අන්න එහෙම කියපු ටෝක් දීපු අයටත් අන්තිමේදී දෙයියනේ කියලා අපේ රටේ හැමෝටම ස්තුති කරගෙන ලංකාවට එන්න සිද්ධ වුණා. ඕක තමයි මචං තියරිය කියන්නේ. ලෝකේ කොච්චර අපේ රටට පයින් ගහලා ගිහිල්ලා මචං මේවා සිස්ටම් නේ මචං. ෆ්‍රාන්ස් වල මාර සිස්ටම් නේ, ඉටලි වල මාර සිස්ටම් නේ මචං. ඉටලි මාර ෆන් ලයිෆ් එක යන්නේ අපි ගෙවන්නේ. ෆ්‍රාන්ස් වලට යද්දි, යුකේ වලට යද්දි, ඇමරිකා වලට යද්දි මචං මේකනේ ලයිෆ් එක. හැබැයි අද ලයිෆ් එක බේරගන්න හැමෝටම ලංකාවට එන්න වෙලා තියෙනවා. ඔන්න ඕක තමයි මහත්වෝ දෛවයේ සරදම කියන්නේ. ඒ නිසා කටඉක්මන් කරගන්න හොඳ නැහැ කොයි දෙයකටත්. අවසානයේදී ඉතිරි වෙන්නේ අපේ පැලම තමයි. අද අපි ගම්බින් මත ඇරලාවිලා කොළඹ ලොකු මාලිගා හදාගෙන හෝ කොළඹ අපේ ලයිෆ් එක වෙනම හදාගෙන හිටියට මතක තියාගන්න රජෝ, අන්තිමට අපිට වැටෙන්න තියෙන්නේ අපේ අම්මලා තාත්තලා ඉන්න ගමේ පැල්පතේ තමයි.